ඔබ මේ එක්වන්නේ සත්‍ය නිවැරදිවගෙන එන දසත ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත යුද්ධයට සම්බන්ධ ගැටළු වලට පිළිතුරු ලබා දීමේදී අපේක්ෂා කළ මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ නැහැ බ්‍රිතාන්‍ය කියයි ශ්‍රී ලංකාව සාමකාමී රටක් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් කියයි දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතය ලෙස පිළිගැනීමට රජය සූදානම් නැහැ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කේලිය රමුක්කැල්ලගෙන් ප්‍රකාශයක් නරේන්ද්‍ර මෝදි ජම්බු කාශ්මීරයේ සංචාරයක යුද්ධයට සම්බන්ධ ගැටළු වලට පිළිතුරු ලබා දීමේදී අපේක්ෂා කළ මට්ටමට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව බ්‍රිතාන්‍ය පවසනවා බ්‍රිතාන්‍ය විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ කාර්යාලයේ රාජ්‍ය අමාත්‍යවරිය වන බර්නිස් වාසි කියා සිටියේ මේ හේතුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය මත වූ බවයි අමාත්‍යවරය එලෙස ප්‍රකාශ කර ඇත්තේ එරට පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති විවාදයකට එක් වෙමින් අලුත්කම ඇති වූ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බර්නස් බ්‍රින්ටන්ස් මේදී අමාත්‍යවරයගෙන් ප්‍රශ්න කර සිටියා. ඇය එහිදී සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නොමැති බවත් ශ්‍රී ලංකාව ඒ පිළිබඳව ලබා දෙන තොරතුරු මත ඉදිරියේදී ලිඛිතව පාර්ලිමේන්තුවට රජයේ ස්ථාවරය දැනුම් දීමට බලාපොරොත්තු වන බවයි. ඇය එහිදී සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නොමැති බවත් ශ්‍රී ලංකාව ඒ පිළිබඳව ලබා දෙන තොරතුරු මත ඉදිරියේදී ලිඛිතව පාර්ලිමේන්තුවට රජයේ ස්ථාවරය දැනුම් දීමට බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකාව සමකාමී රටක් වන අතර මානව හිමිකම් මතින් ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසනවා. එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ජීවත් වීමට සුදුසුම රට නොවිය හැකි නමුත් ඕස්ට්‍රේලියාවද එවැනි රටක් නොවන බවයි. යුද්ධය නිමා වීමෙන් පසු ශ්‍රී ලංකාව තුල ඇති වී තිබෙන සාමයෙන් සිංහල දෙමළ ඇතුළු සියලු ජන කොටස් වලට ප්‍රතිඵල හිමි වී තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව සාමකාමී ජන සමාජයක් සහිත රටක් ලෙස හැඳින්විය හැකියි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. ඕස්ට්‍රේලියානු සංක්‍රමණික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරන පුද්ගලයන් අගමැති ටෝනි ඇබට්ගේ අදහසට විරෝධය දක්වා තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතික සංක්‍රමණිකයන් 153 දෙනෙකු රැගෙන ඕස්ට්‍රේලියාව සමීපයට පැමිණි බව කියන යාත්‍රාව පිළිබඳවද ඔවුන් අගමැති ඇබට්ගෙන් ප්‍රශ්න කර සිටියා. කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජයේ නව ප්‍රතිපත්ති අනුව සංක්‍රමණික යාත්‍රා පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැහැ. මෙරට සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමෆෝසා ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. ඔහු මෙරට රැඳී සිටින කාලය තුළ රජයේ නියෝජිතයින් මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකින්ද මුණගැසීමට නියමිත බවයි වාර්තා වන්නේ. දකුණු අප්‍රිකාව මෙරට සංහිඳියාව ක්‍රියාවලියට මැදිහත් වීමට සූදානම් බව එරට ජනාධිපති ජේකොබ් සූමා මීට පෙර ප්‍රකාශ කළ අතර ඒ සඳහා විශේෂ නියෝජිතයෙකු ලෙස පත් කෙරුණේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ හිටපු මහලේකම් සිරිල් රමෆෝසායි. දිගුකාලීන වර්ණභේදවාදී අරගලයට මුහුණ දුන් දකුණු අප්‍රිකාව සංහිඳියාව කරා යොමු වුණේ සත්‍යය සහ අවිංසාවාදය මුල් කරගනිමින්. නෙල්සන් මැන්ඩෙලා ඊට නායකත්වය ලබා දුන් අතර සිරිල් රමෆෝසා ඒ සඳහා පුරෝගාමියෙකු ලෙස කටයුතු කළා. පසුගියදා දෙමළ සංධානයේ නියෝජිතයන් පිරිසක් දකුණු අප්‍රිකාවේ සංචාරයකද නිරත වූ අතර එහිදී ඔවුන් විශේෂයෙන් සාකච්ඡා කළේ ඔහු සමගයි. කෙසේ වෙතත් මෙරට සංහිඳියා ක්‍රියාවලියට විදේශ රටක මැදිහත් වීම දෙපාර්ශ්වයම ජාතිවාදී කණ්ඩායම් ප්‍රතික්ෂේප කරනවා. නමුත් සංහිඳියා ක්‍රියාවලියට සිරිල් රම්ෆෝසා මැදිහත් වීම සුබවාදී පියවරක් ලෙසයි දෙමළ ජාතික සංධානය සලකන්නේ. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉදිරි සතියේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව ඉන්දිය ප්‍රවෘත්ති සේවා ප්‍රකාශ කළා. ඒ ඉන්දිය විදේශ කටයුතු ඇමතිනිය සුෂ්මා ස්වරාජ් සමග සාකච්ඡා කිරීම සඳහායි. PTI ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ මෙරට දෙමළ ජනතාවගේ ගැටළු මෙන්ම ඉන්දු ශ්‍රී ලංකා දිහිපර ගැටළු සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කරනු ඇති බවයි. කෙසේ නමුත් විදේශ කටයුතු අමාත්‍ය ජේ.එල්. පීරිස් මහතාගේ ඉන්දිය චාරිකාව පිළිබඳව ඉන්දිය විදේශ අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ. ඉන්දියාවේ නව රජය පත්වීමෙන් අනතුරුව දෙරටේ විදේශ අමාත්‍ය මට්ටමේ සිදුවන ප්‍රථම සංචාරය මෙයයි. දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගැනීමට රජය සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රමුක්කැල්ල මහතා පවසනවා.
හෙතෙම මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී. හැබැයි පොදු තීන්දුවක් ගන්නද නැහැ පොදු තීන්දුවේ අපි ඉන්නවා. ඒ පොදු තීන්දුවේ එහෙමනම් උතුරුනැගෙනහිර එක්කසු කරන්න කියලා තියෙන කතාවද මොකද්ද කියන්නේ? එහෙමනම් රටක් ඇදෙද්දී අපි නිල වශයෙන් පිළිගන්න වෙනවා. ඔය කියන විදියට TN එක මේ රටේ ද්‍රවිඩ ජනතාව වගේ එකම නියෝජිතය කියලා. ඒක පිළිගන්න මේ රටේ බහුතරයක් ද්‍රවිඩ ජනතාව සූදානම් නැහැ. අපනේ වෙනම ගත්තාම ඔබතුමා කියන කතාව හරි වෙන්න ඕන. රටම ගත්තා. වතු කරේ දෙනතාව මොකද්ද කියන්නේ? 106ක් හතක් කියන්නේ. යාපනයේ ඡන්ද ප්‍රතිඵලයේ උඩ තීන්දුව ගන්නද TN එක 175ක් හෝ 80ක් ගත්තා කියලා. පදනම. එම ගත්තොත් අති බහුතරයකට සුළු ජාතියේ අති බහුතරයකට ඉතාමත් අසාධාරණ කරනවා කියන එක. මේ අතර හෙද වර්ජනය ගැන මාධ්‍යවේදීකු නඟු ප්‍රශ්නයකට අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරක්. විශාල ප්‍රශ්නයක් අවංකව විශාල ප්‍රශ්නයක් විසඳිය යුතු ප්‍රශ්නයක්. මොකද ඒකට කණ්ඩායම් ගොඩක් සම්බන්ධයි. ඒක කණ්ඩායමකට විසඳුමක් හොයනකොට මේ සියලු දෙනා වෘත්තීය වේදී. මේ සියල්ලගේම සේවය රටේ ජනතාව වෙනුවෙන් තියෙන සේවයක්. මේක ලංකාවේ අර කීවා වගේ මේ අපේ පාට හමත් එක්ක සමාරක් කිර පිට රටින් පවාවිලා අපේ ස්පිරිතාල වලින් මොකද නොමිලේ බෙහෙත් ටික අරගෙන යනවා කියන කතාවේ යම් මොකක් හරි අත්තක් තියෙනවද කියන එකත් හොයන්න වටින දෙයක්. ඉතින් එවැනි තත්වයක් තුල මේ වෘත්තීය මේ මේ අය වෘත්තිකයන්නේ ප්‍රොෆෙෂනල්ස් නැනේ ඔක්කොම මේ අයගේ අතරේ එකඟතාවයක් නැති නිසා යම් ප්‍රශ්න විසඳීමේ ප්‍රශ්නයකට රජයක් අමාත්‍යාංශයක් අමතවරේ මුණ දෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මම හිතන්නේ ඒ කණ්ඩායම එයයි අපි කොහොම සැලකිල්ලට ලක් වෙන කණ්ඩායමක් මේ රටේ. දෙවෙදින් හැටියට වෛද්‍යවරුන් හෙදියන් මිඩ්වයිෆ්ලා කියන කණ්ඩායම පෞල් සෞඛ්‍ය නිලධාරීන් මේ සියලු දෙනාම රටේ ජනතාවගේ ගරුත්වයට පාත් වෙන තුම් සේවයක්නේ කරන්නේ. ඉතින් ඒ අතරේ යම් කිසි එකඟතාවයකට ආවේ නැත්නම් මේ ප්‍රශ්නෙන් දුක් විඳින ජනතාව. ඉතින් අමාත්‍යාංශයක් හැදිලා අමාත්‍යවරයෙක් හැදිලා මේ ගනු මේ 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 සම්බන්ධව ගනුදෙනු කිරීම තා අපහසුතාවයකට පත් වෙන එයාගේ අතරේ එකඟතාවයකට එන්නේ නැති තා ඉන්දන මිල ඉහළ දැමීමට කිසිදු සූදානමක් නැතයි කංජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කංජ තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට පළවන වාර්තාද තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. සපුගා ස්කන්ධ තෙල් පිරිපහදුව తాවකාලිකව නවතා දෙවීමත් සමග රට තුල දැවි තෙල් හිඟයක් ඇති වේය යන මතයක්ද පැවතිය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ දැවි තෙල් හිඟයක් ඇතිවීමේ කිසිදු අවදානමක් නොමැති බවයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන සැපීමේදී තම අමාත්‍යංශයේ මුහුණ දෙන ගැටලු පිළිබඳ කිසියෙකුත් කතා නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍යංශයට රජයෙන් මුදල් නොලැබෙන බවත් අමාත්‍යංශය රජයට බදු ගෙවන බවයි. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. ඉන්දන මිල ඉහළ දමන්නේ නැහැ. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියයි. උසස් අධ්‍යාපන පද්ධතියම පරිගණකගත කිරීමේ වැඩපිළිවෙලක්. විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක්. තමිල්නාඩුවේ දනස්කෝඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයින් සිව් දෙනා අතරට LTTE සංවිධානයේ මුල්්‍ය කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළා ඉක්උද සිටින බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැන ගිය පුද්ගලයන් සිව් දෙනෙකු එරට පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා. 38 අවරිදි ශාන්ති, 55 අවරිදි මලර්, 38 අවරිදි එස් රවීන්ද්‍රන් හේවත් රවි, 39 අවරිදි හේ සතීස් නමින් හඳුන්වන සිව් දෙනෙකු මෙලස අත්අඩංගුවට ගැනුණු අතර මොවුන් යාපනය සහ වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වුණා. මොවුන් අතර සිටින එස් සතීස් නැමැත්ත LTTE සංවිධානයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ අයෙක් බව සඳහන්. ෆයිබර් ග්ලාස් වර්ගයේ බෝට්ටුවකින් මන්නාරමෙන් පසුගිය අඟහරුවාදා රාත්‍රී 7:30ට පමණ පිටත්ව ඇති මොවුන් ඊයේ අලුයම 1:30ට පමණ ධනස්කෝඩි වෙරළ තීරයට පැමිණ තිබුණා. මොවුන් කැඳවාගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම බෝට්ටුවෙන්ම ආපසු ලංකාවට ගොස් ඇතැයිද සඳහන්. ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත බව හා බඩු මිල ඉහළ යාම නිසා ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් මිනිස් ජීවාරම් සිදු කරන අයෙකුට රුපියල් දසදාසක මුදලක් ලබා දීමෙන් මුහුදු මාර්ගය ඔස්සේ තමන් තමිල්නාඩුවට පැමිණී බව සැකකරුවන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මොවුන් ආගමන විගමන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගෙන ඇති බව සඳහන්. සමස්ත උසස් අධ්‍යාපන පද්ධතියම පරිගණකගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් සිටිනවා. මෙම දත්තගත කිරීමේ මෘදුකාංග පද්ධතිය නම් කර ඇත්තේ ජාලකත තොරතුරු කළමනාකරණ පද්ධතිය ලෙසයි.
මෙම මුතුකාංග පද්ධතිය බහු ආයතනික බහු කොට්ටාශීය සහ බහු දෙපාර්තමේන්තු කටයුතු සඳහා පාසුවෙන් යොදාගත හැකි අතර විනිවිද භාවයෙන් යුක්ත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.පී. දිසානායක මහතාගේ යෝජනාවක් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර ප්‍රධාන අංශ 9ක් යටතේ එය ක්‍රියා කරනවා. අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී.ජී. ජයසිංහ මහතා සඳහන් කළේ මේ වන විට විශ්වවිද්‍යාල කිහිපයකට හඳුන්වා දී තිබෙන මෙම තොරතුරු කළමනාකරණ පද්ධතිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක මට්ටමට පත් කිරීමට කටයුතු කර තිබෙන බවයි. මේ අනුව විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු අධ්‍යන හා අනධ්‍යන කටයුතු සියල්ල කාර්යක්ෂමවත් ශිෂ්‍ය ආචාර පරිපාලන හා සේවක සියල්ලන්ගේ පහසු වෙනොත් වංචා සහ දූෂණ වලින් තොරවත් සිදු කිරීමට හැකියාව ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළා. ඇතැම් විදේශිකයින් මෙරට රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් තම අවධානය යොමු වෙතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ අසල්වැසි රටවල පිරිස් ශ්‍රී ලංකාවට පැමිණ නොමිලේ ප්‍රතිකාර ලබා ගන්න අතර සත්කම් ආදිය නොමිලේ සිදු කරගෙන යන බවයි. විදේශිකයන් මෙරට රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීම රටේ බරපතල ගැටලුවක් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එලෙස පැමිණෙන ජනතාව අපේ රටේ ජනතාවට සමාන බැවින් ඔවුන් හඳුනා ගැනීම අපහසු බවද ඔහුගේ අදහසයි. ඒ අනුව මේ පිළිබඳ ක්‍රියාත්මක කිරීම චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බවත් එම චක්‍රලේඛනයට අනුව රෝහල් වලට ඇතුළත් වීමේදී ජාතික හැඳුනුම්පත විදේශ ගමන් බලපත්‍රය හෝ ඊට සමාන පුරවැසිභාවයේ තහවුරු කළ හැකි යමක් ඉදිරිපත් කළ යුතු බවද සිරිසේන මහතා සඳහන් කළා. එහෙත් මේ රෝහලේ බාහිර රෝගී අංශවලට අදාළ වන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව අයිති මේ රටේ ජනතාවට බවයි. දකුණු පළාතේ බස් රථ තුල සවිකර ඇති රූපවාහිනී යන්ත්‍රවල විකාශය කරන දර්ශන සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් බී.ඒ. රාජ්කුමාර් මහතා සඳහන් කළේ තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම දර්ශන විකාශය කරන බවයි. එහෙත් එම දර්ශන හරහා බස් රථවල ගමන් ගන්නා බාලමහලු මෙන්ම ලොකු කුඩා සියලු දෙනාද ඇතැම් අවස්ථාවලදී අපහසුතාවයට පත්වන බවයි බී.ඒ. රාජ්කුමාර් මහතා පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් බස් රථ හිමිකරුවන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර තිබෙනවා. එහෙත් ඔවුන් පෙන්වා දී තිබෙන්නේ අදාළ රූපවාහිනී යන්ත්‍රවල විකාශය කරන දර්ශන සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති බවයි. බී.ඒ. රාජ්කුමාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නිලවරණයෙන් තේරීපත් වූ සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලයේ තනතුරු දැරීම බල රහිත කරමින් වාරණ නියෝගයක් ගල්ගෙස දිසා අධිකරණය මගින් නිකුත් කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය නීති විරෝධී බව පවසමින් සභාපති දුර අපේක්ෂකයෙකු ලෙස නිලවරණයට ඉදිරිපත් වූ වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න ඇතුළු එම සංගමයේ සමාජිකින් 5 දෙනෙකු මෙම පෙත්සම ගොනු කළා. මෙම නිලවරණය නොපවත්වන ලෙස ගල්කිස්ස දිසා අධිකරණය මීට පෙර ලබා දී තිබූ වාරණ නියෝගය නොතකා අදාළ නිලවරණය පවත්වා ඇති බවයි ඔවුන් එමගින් දන්වා තිබුණේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස තේරීපත් වූ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය ඇතුළු නිලධාරීන් 7 දෙනෙකු වග උත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. පැමිණිලි කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහොමඩ් ඉක්‍රම් කරුණදක්මින් සඳහන් කළේ වෛද්‍ය සංගම් නිලවරණය නීති විරෝධී බැවින් අධිකරණයෙන් නිකුත් කර තිබූ වාරණ නියෝගය කඩ කරමින් ඒ පැවැත්වීමෙන් අධිකරණය හැල්ලුවට ලක් කර ඇති බවයි. ඒ අනුව ලබන 16 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස වග උත්තරකරුවන්ට නොදෙසි නිකුත් කිරීමට ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු ගිහන් රණවක මහතා නියෝග කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ මෙතෙක් තමන්ට එම නියෝගය ලැබී නොමැති බවයි. එසේ නියෝගයක් ලැබුණහොත් අධිකරණයේ තීරණයට අනුව කටයුතු කරන බවද ඔහු සඳහන් කළා. දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකට නව ස්ථානාධිපතිවරුන් පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව වැල්වටුරේ පොලිස්තියේ නව ස්ථානාධිපතිවරයා ලෙස එහි වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.සී. සමරසිංහ මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කළා. දෙහිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.එන්. දෙහිගම මහතා මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් ස්ථාන මාරු කර ඇති බව සඳහන්. තලංගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එම්.එම්.එල්. වික්‍රමසිංහ මහතා සීදුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
මුලතිව් නියෝජ්‍ය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ එස්.කේ. රාජපක්ෂ මහතා පත් කර ඇත්තේ මිනුවන්ගොඩ පොලිස් ස්ථාන අධිපතිවරයා ලෙසයි. ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ටී.කේ. ජයසම්පත් මහතා අලුත්කම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. තෙල්දෙනිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.යු.එන්. ගොඩමුන්න මහතා පත් කර තිබෙනවා. පොලිස් මූලස්ථානය සඳහන් කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩී. හේරත් මහතා පුස්සැල්ලව පොලිසියේ ස්ථානාධිපතිවරය ලෙස පත් කර ඇති අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ඩබ්ලිව්.එස්. සුමනපාල මහතා පින්දෙනියේ සිට හන්වැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරය ලෙස පත් කර ඇති බවයි. දැරණියගල පොලිසියේ ස්ථානාධිපතිවරය ලෙස පත් කර ඇත්තේ පොලිස් පරීක්ෂක යු.කේ.ඒ.ඩී. දේවප්‍රිය මහතායි. පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු බලපැවැත්වෙන බවයි. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගම් හා පීඨ සංගම්ද ඒ වයේ සීලෝ නිලතලද අත්ිටු වීමට එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල පාලක සභාව විසින් එම තීරණය ගත් බව එහි ලේකාධිකාරී හා ලේකම් AMGP අබේසිංහ මහතා පැවසූ බව සඳහන්. මේ අතර රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපතිවරයා ඇතුළු ශිෂ්‍යයින් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබුණේ රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සහ ආචාර්යවරුන් 12 දෙනෙකු සිර අඩස්සියට ගෙන අයුතු බිය ගැන්වීමක් සිදු කිරීම සම්බන්ධයෙන්. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් ශිෂ්‍යයින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු යුරේෂාද සිල්වා මෙනවිය විසින් ඔවුන් ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබුවා. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙසු සැකකාර සිසුන් පොලිසියට බාර නොවන්නේ නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා. රජරට සරසවියේ උපකුලපතිවරයා ඇතුළු පිරිසක් එහි සිසුන් විසින් රඳවා ගැනීමෙන් පසු පසුගිය දිනවල ඇති වූ ගැටලුකාරී තත්වයෙන් අනතුරුව එම සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමුණා. පළතුරු ප්‍රවර්ධන සතිය ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පළතුරු පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ සමග එක්වයි. දේශීය පළතුරු පරිභෝජනයේ ඉහළ නංවමින් පළතුරු වගාව ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. ඒ අනුව 2014 ජූලි මාස 14 සිට 21 දක්වා පළතුරු ප්‍රවර්ධන සතියක් නම් කර තිබෙනවා. ඊට සමගාමීව හොරණ කලන්විල පළතුරු පරීක්ෂණ හා සංවර්ධන ආයතනය තුළ පළතුරු සැනකෙළියක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. පළතුරු සැනකෙළිය තුළ රාජ්‍යංශයේ සහ පුද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටිරසක් නැරඹීමට මහජනතාවට අවස්ථාව උදාවනවා. ගුණාත්මක තත්ත්වයේ පැල මිලදී ගැනීමටත් කෘෂි රසායනික හා උපකරණ මිලදී ගැනීමටත් පළතුරු වගාව සම්බන්ධයෙන් නොමිලේ උපදෙස් ලබා ගැනීමටත් මෙහිදී හැකියාව ලැබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල මූල්‍ය ආයතන මගින් පළතුරු ශාස්ත්‍රයේ ආශ්‍රිත මූල්‍ය උපදේශනය හා පාසුකම් ලබා ගැනීමටද පළතුරු සැනකෙළියේ පැවැත්වෙන අවස්ථාවේදී ජනතාවට ඉඩකඩ ලැබුණු ඇති. ප්‍රාථමික පාසල් 535ක් ජනප්‍රිය පාසල් මට්ටමට සංවර්ධනය කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ප්‍රාථමික පාසල් ළමා මිතුරු පාසල් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි. දැනටමත් පාසල් 161ට ඒ සඳහා ප්‍රතිපාදන ලබා දී ඇතැයි සඳහන් කරන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සෙසු පාසල් සඳහාද කඩිනමින් ප්‍රතිපාදන ලබා දීමට සැලසුම් කර ඇති බවද පෙන්වා දුන්නා. පාසල් 16 වැඩසටහන යටතේ බස්නාහිර පළාත් පාසල් 134ක සංවර්ධන කටයුතු සිදු කරමින් පවතිනවා. මේ වන විට රුපියල් මිලියන 126ක වියදමින් පාසල් 12ක මහින්දෝදේ තාක්ෂණ විද්‍යාගාර අවසන් කර තිබෙනවා. පසුගිය වසර 5ක කාලය තුළ බස්නාහිර පළාතේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වී තිබෙනවා. ඊට පන්ති කාමර 1712ක් ඉදිකිරීමට රුපියල් මිලියන 1267ක් වැය කෙරෙනු බව සඳහන්. ඊට සමගාමීව අලුත්වැඩියා කෙරෙනු ගොඩනැගිලි සංඛ්‍යාව 2221ක් රුපියල් මිලියන 633ක් ඊට වැය කර තිබෙනවා. ප්‍රධාන අමාත්‍ය රණතුංග මහතා සඳහන් කළේ පාසල් 633ක් සඳහා කාර්යාලීය උපකරණ ලබා දීම සඳහාද රුපියල් මිලියන 113ක මුදලක්ද ලබා දී ඇති බවයි.
දිවයිනට පැමිණි විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය ජූනි මාසයේදී 14.3 කින් වර්ධනය වී තිබෙනවා. ජූනි මාසයේ දිවයිනට පැමිණි සංචාරකින්ගේ සංඛ්‍යාව 103,195ක්. ඒ අනුව ජනවාරි සිට ජූනි දක්වා වසරේ පළමු අර්ධය තුල සංචාරක ආගමනය 727,353 දක්වා ඉහළ යනු ඇති. පෙර වසරේ පළමු අර්ධය හා සැසඳු විට එම වර්ධනය 24.6ක්. දකුණු ආසියාතික රටවලින් දිවයිනට පැමිණි සංචාරක සංඛ්‍යාව ජූනි මාසයේදී 13.3කින් ඉහළ ගිය අතර ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 36.2කින් වර්ධනය වුණා. විරාමෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදේශ සාකලිබීම පුවත්. නව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ජම්බු කාශ්මීරයේ සංචාරයක නිරත වෙනවා. ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් වැසෙන එකම ප්‍රාන්තය වන කාශ්මීරයේ අර්බුදය දශක ගණනාවක් ඈතට දිව යන්නක්. ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි දැඩි ස්ථාවරයක සිටින නරේන්ද්‍ර මෝදිට කාශ්මීරයෙන් දැඩි ප්‍රතිවිරෝධයක් එල්ලවීම අපේක්ෂා කළ හැකි බව ඉන්දිය මාධ්‍ය සඳහන් කළා. මෝදිගේ සංචාරයට පෙර කාශ්මීරයේ කඩසාප්පු සහ අනිකුත් ආයතන අද දිනේ වසා දැමීමට පියවරගෙන තිබෙන බව සඳහන්. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන් කිරීම සඳහා ලක්ෂයකින් සමන්විත කැරලිකාර හමුදාවක් පුහුණු කර සන්නද්ධ කිරීමට බ්‍රිතාන්‍ය සැලසුම් කර ඇති බවට වාර්තා වෙනවා. මීට වසර දෙකකට පෙර මෙම රහසිගත සැලසුම් සකස් කර ඇති අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ එරට ජාතික ආරක්ෂක මණ්ඩලය විසින්ද සලකා බලා ඇති බව සඳහන්. ඇමරිකා එක්සත් ජනපදයේ අවධානයටද යොමු කෙරුණු සැලසුම අවසානයේදී අතහැර දමා ඇත්තේ අවදානම ඉහළවීම නිසා බව BBC ප්‍රවෘත්ති සේවය අනාවරණය කළා. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය සිරියාවේ කැරලිකාර සටන්කාමීන්ට යුදෝපකරණ සහ මූල්‍යාධාර අඛණ්ඩව ලබා දෙන බව නොරහසක්. බ්‍රිතාන්‍යයට සහ ඇමරිකාවට එල්ල වී ඇති නවතම මුස්ලිම් අන්තවාදී තර්ජනයක් පිළිබඳව දිරටේ බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙනවා. එමගින් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් තොටුපළ ආරක්ෂක උපකරණවලට හසු නොවන අයුරින් පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට මුස්ලිම් අන්තවාදී පිරිස් උත්සාහ දරන බවයි. ඒ අනුව බ්‍රිතාන්‍ය සහ ඇමරිකාවේ ගුවන් තොටුපළවල ආරක්ෂාව මේ වන විට තර කර තිබෙනවා. අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ සිරියාවේ සිටින කණ්ඩායම් ගුවන් යානා මගින් බෝම්බ ප්‍රවාහනය කළ හැකි බවට ඇමරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් මීට පෙර නිකුත් කළා. Security Secretary Jay Johnson says there's a need for enhanced security in a number of countries for flights to America. කෙලිබිම පුවත් සමගින් හමු වෙමු. ලෝක කුසලන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටේ තරඟ අද ආරම්භ වෙනවා. ඒ අනුව ප්‍රංශය සහ ජර්මනිය අතර තරඟියත් බ්‍රසීලය සහ කොලොම්බියාව අතර තරඟියත් අද දිනේ පැවැත්වීමට නියමිතයි. ලෝක කුසලන තරඟාවලියක මෙතෙක් තමන් දැක්වූ ඉහළතම දක්ෂතාවය දක්වමින් කොලොම්බියා කණ්ඩායම ඉදිරියට පැමිණ ඇති අතර ඔවුන් සමග තරඟ වදින්නේ පස් වතාවක් ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වූ බ්‍රසීල කණ්ඩායමයි. පාපන්දු විචාරකින් පෙන්වා දෙන්නේ ජර්මනිය සහ ප්‍රංශය අතර පැවැත්වෙන තරඟය දිනේ උණුසුම්ම තරඟය වනු ඇති බවයි. ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහී කණ්ඩායමට පිරිනැමෙන කුසලානයේ ප්‍රදර්ශනය සඳහා මෙරටට රැගෙන විත් තිබෙනවා. ලෝක ක්‍රිකට් කුසලානයේ මහජන ප්‍රදර්ශනය සඳහා හෙට ගාලුමෝදර ක්‍රීඩාංගණයේ විශේෂ පීඨිකාවක තැන්පත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. ලබන වසරේ ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලිය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේදී. 1996 වසරේ ලෝක ක්‍රිකට් චූරයන් වූයේ ශ්‍රී ලංකාවයි. ඉන් අනතුරුව 2007 සහ 2011 වසරවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අනුශූරයන් බවට පත්වුණා. විරාමෙන් අනතුරුව විදේශ විනිමය අනුපාතය බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අද දින ප්‍රකාශයටපත් විදේශ විනිමය අනුපාතය මෙසේය.
ඒ සමගින් අදරණීයමිත දසත පුවත්තිකාශයේ මින් නිමවට පත්වනවා සමගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ ඔබට ජයශ්‍රී